සමන්තා චකවාලි සුවත්‍රගචන්තුදේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තോසගගමොක්කදං ධම්මස් සවන කාලො අයංभදන්තා ධම්ම සවන කාලු අයංभදන්තා ධම්ම සවනකාලෝ අයං භදන්ත නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුත් දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුත් දස්ස. අභිखන්තං भෝගෝතම අභිखන්තං भෝගෝතම සෙියතාපි भෝගෝතම නිකු්ජිතංවා උකුද්ජෙයිය පටිච්චන්නංවා විවැරහිිය මූල්හස්සවා මග්ගං ආචිකියති. ස ධර්ම ශ්‍රාවක ගුණබර පාසනාවන්ත පිගත්න්නේ බුදු කෙනෙක් ලෝකට පහල වෙලා දේශනා කරන උතුම් චත්‍රවාය සතති ධරමින් බිදක් ෙටෙන් නමුත්‍රවණී කරන්නට සූදානම් වන මුොහොද පින්ගතුන් කවරුත් පාර්ථනාවක් ඇති කරගන්න මෙ ඇහෙන් එහෙන බනපදයක් පාසාම නුවණින් මනසිකාරය කරමින් මේ උතුම් ධර්ම දේශනාව මමස්ත්‍රවණය කරන බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්ය ලෝකයට ලිපිහෙලි කළ. උතුම් නිර්වාණය පිළිබඳව වූ යථාර්ථය වටහාගෙන ගොහරතර සසරින් මිදී අනවාගෙන පාර්ථනාවෙන් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරට අධිෂ්ඨාන ප්‍රාර්ථනා ඇතිකරගන්න ඕෝනි. පින්වත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මී දේශනා කරලා තියන කාලයක හිත ධරමයට නවලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාතා වරණයක් මනසට ගොඩනැගිලා තියෙන වෙලාවක අපි විසින් කල්පනා කරන්න ඕනේ අපි කොහිද යන්නේ අපි මොකද කරන්නේ අපිට මොකද වෙලා තියෙන්නේ අපි හරියටම මේ ධර්මී ප්‍රතිඵල නිලාගන්න පුළුවන් තැනක ඉන්නවාවද නැත්තම් අපිට මේ ධර්මය අත හැරි ලද කියනක පින්වත්ද අප විසින් කල්පනා කළ බලන්න ඕන එහෙම කල්පනා කළ බලන්න ඔබට එක සූත්‍ර පරියායෙන් බුදුරජාණන් වහන්ේ විසින් නොයෙක් තැංවල දේශ කරලා තියෙනවා. එ දේශනා කරලා තිය නොයෙක් තැවල තියෙන සූත්‍ර දේශනා අතර එක සූත්‍ර දේශනාවක්තන කත්ති අධිපාය කළ සූත්‍රයක් මේ කත්ති අධිපායකෙන සූත්‍රයේද බුදුරාන් වහන්සේ හරි ලස්සන කතාවකින් ලොකු කතාවක් අපිට පෙන්නල දිර තිනවා එකක් මේ ලෝකීන්න මිනිස්සු තමන් ඇලුම් කරන දේවල්මනොවාද. ුදරාහසක ්‍රාව කක් වට පත්වනි කියෙන ලුම් කරන්න ඕනි තැන් නවද ලුම් නොරන්න නනි ෙැ නොවද කියනෙක කල්පන කරන්න ඕන මො පළිබදනවද කියනෙක්. බදුරජාණන් වහන්සේ සත්‍රයේද දේශනාකාරනවා. මෙන්න මේ ෝත්‍රේ කියවෙන්න්නට පින් දදි ජානුස්ෝනි කියන ්‍රහ්ණක් වල බදුරජාන් හස . රජතු මේ පාග්‍යතුන් වහන්ස මේ එකක් කියෙනාට තියෙනව බලාපොරොත්තු තමන් කැමති දේවල් තමන් විචාරණ දේවල් අවසන් කරගෙන ඉන්න දේවල් කියල එකක දේවල්ටිකා. ම හන්සගේ ගහන් කැමති රාජවංශයේ අය රජවංශයේ පුද්ගලයෝ රජවරුන්ට මොනවද රජවරන්ගේ බලාපොරත්තුව ෙවා තු රජවරන්ගේ බලාපරොත්තුව මොකක්ද රජවරුන් කෙනෙක්කින් විචාරන්නේ විමසන්න්නේ මනවද කිල හවා රජවරුන්ගේ අධිෂ්ඨානය මොකක්ද රජවරුන් කැමති මොනවටද සහ රජවරුන්ගේ අවසානයගෙන ඒ කැමැත් අවසන් වෙන තැන කොතන දෙකි ලවා. මේ වගේ ප්‍රශ්න පහ රජවරන්ගෙන ්‍රා්මණයෝගෙන ග්‍රහපතියෝගෙන ස්ත්‍රිය ගෙන සොරාගෙන රු ගැවගීම ශ්‍රණයන්හන්සේලා ගැනත් තහන මේ එකකට බදුරණන්හස උත්තර දෙවා මේ දෙන උත්තර ඇතුළ පිින්ගත් අපිට එක්තර ආකාරයකළ ජීතය පිළිබඳව කරන්නනි කල්පනාවකුත් ගැබ්බලා නැතිවාම නෙමයි. අන්න ඒ නිසා මං කල්පනා කළ අදවසේ මෙ පංහ තුල්ලට මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම මේ රජෙක් මෙ ්‍රහපතයක් ස්ත්‍රයක්ක් රෙක් ්‍රණන්හන්සේනක් මොනවදේජඒ ජීවිතවලදි බලාපොත්තුවන්නේ කියන කරුණ පිළිබඳ යම් ත කරුණු එකතු පාදාකරගෙන කරුණුවලට අන් රූපියය පින්ගතුල්ලට ඒ පිළිබඳව පුංචි දේශනාවක් සිද්ධ කරන්න. පංගත්නී බුදුරණන් වහසේ පිළිතුරු දෙනව මහම ජානුසෝනී රජකෙනෙක්ගේ බලාපොරොත්තුව තමයි බෝග සම්පත්න දැන්ගය රාජ්‍යයක් කරන රජෙනෙක් වුණාව පින්වන්නේ නිදහක්නෑනනි පින්ගතුල්ල ඉතන්න පාමි රජවෙන්නයි අරවටයි මේට ඒවට යන්න දඟලන්න එපා රජවුනා කියලා ලැබෙන නිදසක්මය මොකදම මෙහෙම කියන්නේ ද රජවුනා කියල හිතන්න ඒ ඒ ගොල්ලන්ගේ ඒකාය එන බලාපොරොතුවතමයි බෝග සම්පත් කියන එක හරි එතකොට ඒ බෝග සම්පත් එකතු පාදා කරන්න යන ගමනඒ රාජ්‍ය රැකගන්න යන ගමන ලොකු දුකක් අන්න එකයි රජකෙනෙක් බලාපොත්තුව බෝග සම්පත් රජෙනෙක් මනුසයකින් බලාපොරොත්වවෙනියන්නේ ෝග සම්පත් ඇති දෙඩිකර ගැනීමට හැකියාවක් තියෙන නුවන රජකෙනෙක් විාරන්න්නේ නිතරපු නුවන පැදිේද රජකෙනෙක්ගේ අධිෂ්ඨානය තමයි කැනෙ රජෙනෙක් කැමතිස්සම කල්පනා කරන්න උත්සාා කරන්නේ බලය අල්ලන්න තේර කෙනෙක බාවී මනසට කොච්චර ස්ටස එකක් කියලාද පෙේදා මන් දැක්ක ඩොක්ට කෙනෙක් කියලා තියෙනවා මේ ලෝකයේ එම කියර තියෙන වෛද්‍යවරයක් කියන කෙනා ඉන්නේ ලොකුම ලොකු ඉස්ට්‍රස්ස එක කියලා. එක ඇ වෛද්‍යවරයෙක් ඉන්න ස්ට්‍රෙස්ස එකක් කියෙ එක කිව් හම්පිගති මට පුදුමත් හිතුුණ. මෙච්චර ඉගනගෙන සමාජයේ ලොකු ටයිට එකක් තිය පිළිගැනීමක් තියෙන වෛද්‍යවරෙක්ට හම ස්ත්‍රස් එකක් තියනවා කියව එක වෛ්‍යවරයක්ගම කටින් පිටවෙන කියන්න තැන. ල්පනා කරන්න ලකො දෙයක් තිතර වෙලා තියවා. පඟත්න මේ අපට අපි අපි ඉන්න තත්වය යන්නක් ඒ තත්ත්වයන් පාලනය කර ගැනීම කියන එක ලස් පාසු කාරණාවක් නෙමෙයි උඩට යන්න යන්න වැඩ වැඩි වෙන එකයි වෙන්න සල්ලි තියන තියන ප්‍රශ්නත් ඒගාන්ටම හැදෙනවා.බල මාසේ තිස් පන්ධාක් කතල ස් පන්දාා ගන්න තාත්ත කෙනෙක් තමන්ගේ ජීවිතය ගත කරන්න විදිහමයි මාසට ලක්ෂාතලිය ගන්න කෙනෙක් ජීවිතය ගත කරන්න යොදා ගන්නෙ. වෙනසක් තියනවා. අදැ අරයට මාසටම තිස්දා ඇති වෙන කොට ඒ හා සමානම වියදමක් ලක්ෂ අතලිය ගන්න කෙනාටත් යනවා. බො මෙයාපදින ත්‍රීවිල් එකේ සහ එයාපදින කාර එකේ වියදම වගත්තත් ඒ දේවල් බැලන් වෙලා යන කො බරි මේ ඔක්කගේම ලොක වෙනසක් නෑපෙන් අන්දී පඩි අර කම්මට බල්ලකේැන පහසුකම කියන එකදී පොඩි වෙනශක්තිය නො නැතුව නෙමෙයි නමුත් ස්තත්වයක් විදිහට ගත්තා හම ඒ හැමෝ දෙනාම එකම තත්වයක ජීවත්වෙන මට ඇතැම්බිටි හිර තියවා ඔය දෙගොල්ලගින් ලොකුම ත්‍රස්ස එකක්තියාගෙන ජීවත් වන්න වෙලාාතිීන් අර ලොකුවට හිරවෙලාඉන්න නිසුන්ට වෙන්න ඕනනි කියලා මොකද දෙම මේ සූත්‍ර බලන්නකට අපිට තේරෙනවා කොයිවිලදැම්. ආදරේ කරන්නේ මහපොළොව බලටනම්. කෙලර කරගෙන ඉන්න සම්පත්වල බහ සම්පත්වල කෙලවර වීමනම්. තරම මහාපොළොගෙන කල්පනා කරර බලය අධිෂ්ඨාන කරරසාහෙන අයත් එෙක්ව නුවන විචාර විචාර කල්පනා කරර බෝග සම්පත් බලාපොරොත්තුවෙන් ගත කරන ජීවිතයේ ඊට වඩා ඇත්තරම පත්තරය කතරගින් හිංඟාකානයක ලාබයි ලේසි සිතට ලොකු නිදහස. ඒකන පෙරහිටිය රජවරු තමන්ගේ රාජ්‍ය සම්පත්තිය අතහරලා කවදාද ම කතඇල්ල දාලා මේ රාජ්‍ය සම්පත් අතැරල්ල දා සලුපිළි වුණාතියලා පාතරයක් කරගෙන ගෙන්ගට පින්ඩ පාති ගල්ල සිංහා කමින් ජීවත්වයෙන්නිික කල්පනා කළ තියනවා. එහෙම පැවිදුනාට පස්සේ මේ මගේ දෙවැනි අභිෂයකය කියල හරි පලවෙනි අභිෂයකයමගේ රාජ්‍ය ි දෙවැනි අභිෂයය කියල අභිෂේකයක් ගාන්ට පවිද්ද දාලා තියනවා ඇැම් රජවරු. එදකොට බගේ පින්වතුරල නිකං හිතන්න අභිෂේකයක් ගාන්ට රජගෙනෙක් පැවිද් දාන්න තරම් පැවිදධ තියෙන නිදස කොච්චරද කියයෙන් වන මේ මහ පොළවේ බලය පිළිබඳව කල්පනා කරන්නන අධිෂ්ාන කරගෙන බලයල්ලන්න දෙයක් නෑ ආසාවක් පවත්තු ගන්න දෙයක් නෑ බෝග සම්පත් ගැන හිතන්න දෙයක් නෑ ඇත්තටම ඇ බැලුම රජකමට වද. පරජාව කියන එක පිගන්නේ හරිම සතුටක් හරිම සනීපයක් අනිත්තක රජකමේද්දී පව්කරන්න වෙනවනි ය දැන ඕෝ නොදැන බෞද්ධ වේවා බෞද්ධ වේවා රජකං වලට ගිහාම එයාගේ කවුන්්ට එකට වැටන දේවල් පොඩින මේ මහමෝදේ මැරෙන මාලු ඒවා වසර පිට අනු දැනීම් මතව වෙන්නේ එතකොට මනවාහරි ප්‍රශ්න තියනකොට හැම එකක්ම කරමයක් දි එකතුවෙනවා කියනෙක් හරි පුදු මයකන නිමි රජතුමා මොකද කළේ තමන්ට රජක මුරුම වෙලා තියෙද්දේ. ග්‍යාත්ම භාවය අවුදු විස්සක් රජකම් කරලා අවරුදු අසූදාහක් නිරේ පැවුණයි කියන එක දැකලා පෝරුවය බලන්න පුළුවන් ජන්ම ඥානයෙන් අතපය වැඩ කරන්න ඇති ගොලුවෙක් බියෙක් හිටියය කිය නි තාත්තා සරපයෝ ගෙනල් එකට දාලා තියන සර්පයෝ ගෙනල් ඇඟට දාලා තියෙද්දිත් සරපයක් කාලා මැරුණුත් එකපාරයි නමුත් රජකංකලොත් කොයි කොච්චර කාලයක් නිරේ දුක්්විදින්න වේද කියල කල්පනා කරලා ූර් බවේ විඳපු දුකත් දැනෙච්ච නිසා පූර් භවවිඳපු දුකත් දැනුණු නිසා පෙනුණු නිසා එක තැරල දැම්ම සාර්පය කනුවන කාපපුද දෙෙන් කියෙලා සරපයෝ ගෙනල් ඇඟට දාත්්‍ය විෂ ගෝර සර්පයෝ අන්ද ගොලු බහිරෙක් වගේම හිටියා. දලා තමයි රජකම අතැර ඇයි කියලා තේරෙන්නේ මේවත්ක බැඳින දේවල් බැලූහම පීඩාවින් මේ හොරකමින් ජීවත් වෙනවට වඩා ප්‍රෞරජාව කියනෙ ඇත්තරම සනීබයි එක්තර ආකාරය ඒරකට වා බ්‍රාහ්මණනයෝ රාක හොද නෑග ලෙතර කෙනෙක්ට බමුණක් කන්නේ දේ බමුණක්ගේ බලාපොරත්තුවමකක්ද බමුණෙක් විචාරයමනවද බමුණෙක් අධිස්්‍රානයමකද බමුණෙක්ැමැත්තෙන්යන්නවනවාද බමුණ කෙලර කට න බුණනෙක් බලාපොරත්තුවතම බමුණෙකුත් බලාපරත්තුවවෙන්නේ බෝග බමුණු කියලන ගොල් ලා පොරත්තුවෙන්නේ බෝ බමුණ විචාරන්නත් නුවන පමුණත් රජවර වගේම බෝග බලාපොරොත්තුවෙන නුවන විචාරනවා. හැබයි බබුණගේ අධිෂ්ඨානය බලයනෙම බමුණගේ අධිෂ්ටානය මන්ත්‍ර කට පාඩෙන් කිරීම. මන්ත්‍ර පිළිබඳව තියන්නේ දැනුම තමයි බමුණක්ගේ අධිෂටාන බවට පත්වන මුක ඒකතනයි බමුණග වරෘත්තිය බමුණ ජීව වය ව බුණන ෝග සම්පතරස් කරන්නේ මන්ත්‍රය පිබඳවතිය නය මික්. ල පිඳවවෙන්න තෘෂ්නාව ඉන්න මේ බලයට පොරගන්න නේ රජවරු එතකොට තමන්ගේ බුරතිය රැගන්න දන්න තරමක් බොරු සමහරක් වෙලාවට කියලා සමහරක් වෙලාවට මේවා එකතුපාදා කරන් කියලා කරම රැස්කරගෙන සංසාර ජීවිතීම දොක්වි ඳඉන්න වෙන මේ බේරගන්න හිතලා මේවගෙන් ගැලවෙන්න හිතලා මෙ මේ පරිස්සංකරගන්න හිතල කරන්න වෙන බොර ගොඩත් එක්ක විමන්ත්‍ර කියලා. ආලය බමුණ ග්‍යාලය තමයි යාග කියන එක බුණ කැමතින් ඉතරම යාග කරන්න තොයිල් කරන්න අරව කරන්න නිවාකරන්න ඒවට බමුණ කෙලවරකටගෙනන්නේ බ්‍රහ්ම ලෝකය කියෙක බුදුරන්හසේ මෙතැනි උත්තර දෙනෙනවයි දනලාබ බ්‍රහ්මයක්ුනොත්. ්‍රක් මලෝකය කැලවර කටගෙන ඉන්නවයි කිය එක මේ අවස්ථාවද මේ ජානුස්ෝනි කියන බමුුණට දැනෙන්න තේරෙන්න එගුලු හිතන් ඉන්න විදිිය නිසාඒක කිව්වා ොද මෙතනි නවත්න්නේ බුදුරන්හස මේ කිය නකයි මේක මේවිදිර කියල නැවත්ව. ඊළඟට ඔව්වා මාහනන ස්වාමීණී ගෘපතිය ගනතන් ගිහි ගෙදර වාසය කරනෙනෙ බලාපොරොතුවමොකක්ද ගිහිගදර ජීවත්වන කෙනෙක්ගේ විචාරය මොනවදගේෙද ගේගෙදර ජීවත්වන කෙනෙක් ස්්ාය කරන්න මොුවවදයා කැමති මොුවරදය ැමති කෙලවනි කගේ නැව නවෙලලා බදරන් ව උත්රදනවා ගහි ගදිරක ජීවත්වෙන කෙනෙක් යා බලාපොරත්තුවවෙත් භෝග එයා බලාපොරත්තුවනි බෝග. එයා විචාරන් යාගෙනයා කැමති ස්සම බලන්ඩි ම කරන ට හරිකමක්නේ ෝග සම්පත්යක කතුරගන්නක හොමනකිි නිසා එයා බෝග බලාපොරතුවෙන් යාග විාණය කෙනෙක් බවට පත්වනවා. ග කෙනෙක් බලාපොත්තුව තමයි ශිල්ප. ශිල්ප ාස්ට ගැීම කියෙ එක මොකද ශිල්ප ශස්්‍ර නැති ගිහියන් ඇත්තටම ඇවිදින මලකදන්න වගේ. ශිල්ප ශාස්ට නැති ගිියන්න්න ඇවිදින මලකණන් වගේ සෝනවල් වල ජේවත්වෙන මිනිස්සු වගේ වැඩක්නෑ කර දන් නිසා ඇනයක් කඩුම කෙලින් ගහගන්න බෑනම් කපන බටකෑල්ලක් කෙලින් කපාගන්න බැරින ාහු සත්්ච සිපච විනෝච සොසික්ිතු. බාහු සච්ච සිප්පංච. බහෝ බහස්ෘත භාවය ස සිිප්ංච සිිල්පවල දැනීම ගී කෙනෙක් ගන්න ශල්ප දැනකි නිින්වන. කොල්ො හම විශේෂම පිගන්නව පිමි දරුවෝ. අනිවාරයෙන්ම කරන්ට වැඩක් බටයක් කපාගන්න ටැප්ලා ඉන්න එක කදාගන්න කාරකක් වයිකවක් පැදගන්න. ක්ර පැදගන්න ත්‍රීවිල්ල එකක් ස්ටාර්් කරගන්න ඔක් පුළුවන්වෙන්වා සමහරන්ට ්‍රේවිල් එක ස්ටාර්ට් කරගන්න පණනය දැන්ගන්න ලමයිට කතාව නම් බුද්ුවන් අරර මබයිල් ගේමි එකක් ගහලා මුළු ඔක්කොම ලංකාම ඇල්ලුව වගේ හිදාවනින්න මේකෙන් කරකර. ත්‍රේවිල් එකක් ස්ටාර්ට් කරගන්න පණනය බලද්දී කොලයකට ඇනක් ගහ ගන්න පණන්නේ උඩකිනම් බිීමට වැැටනොත්තේම වැටි ලන මේ මැරෙන්නේ බයිට ැරෙන්න්නේ මග. මහෝදකට බැස්සහම පින ගන්න පුළුවන් කමක්නේ හදීසේවත් ලඳටගංකට වැරන්නත් පීනගන්න පුළුවන් කමක්න පයින් ටික දුරක් කැවිදගන්න පුළුවන්මක්න එතකොට. මේ වගේ ශිල්ප දැනගැනීම කියනෙක් අනිවාරෙන්ම කෙනෙක් කළ යුතුයි. හදීසයට ගලක්හරි බැඳගන්න තරන්වත් ශිල්පයක් තමංගාව නැත්තං මතකතියයාගන් ඒ අසරණ කමටත් මූුණ දෙන්න වෙන්නේ තමට තමතමන්ට තනියම තනියම මයි. එනිසා අනිවාරයෙන් ගි කෙනෙක් අධදිෂ්ටානී බවට පත්වයයුත්තේ ශිල්ප එනිසයි බදුරන්ස සීපත් කල තියන ගිහි කෙනෙක් දැම් බම්. රජ කෙනෙක්ග්‍ය අදිිස්ටානය බලය බමුණු ග්‍යධදිෂ්ානය මන්්‍ර ගහි කෙනෙක්ග්‍ය අදිිස්්ානය ශිල්ප ශිල්ප දැනගත්තත් අරපි කතාාවටත් කනෙ ශිල්පය දන්නවා නම් ප්‍රශ්ටයක් නෑ කියලා. ශිල්ප දැනගත්තවොත් ලොකුෙනස කරන්න පුළුවන්ම ලැබ ඉති ශිල්ප දැනගෙනීම කියන්නේ දුක් ශල් පැහැදැරීම කියන්නේ දුකක් ඒ දේවල් එක්ක ජීවත් වෙනවා කියන දුකක් එක්තරාවිදිියකට ඉතින් මේවාගේ කාරණ රැසක්කෝකකි තියෙනවා හැබැ කොහම නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළි මේ හැමදේම එක්සරාවිදිකට පෙන්න්න ලතියනවා ගියන් විසි කළයුතු දේල් ලෙ අධි්ානයට ඔවුන් යවල අනි පැත්තිෙන් පෙන්නල දීල තියවා හැබැ ඔ කොයි කොච්චර දව්වත් මහනෙන මතකතියාගන්න මේක කතාව අපිත් ඔපිින්ගර ද්‍රෝන් යල තින රෝන් කැමරහම යවනකොට සමහරක් වෙලාවට අපි දන්නවා ඒ ද්‍රෝන් කැමර එකක් චාච්රලය ඔව් හම විනාඩි තියක් විතර උඩටයන හරද ලංකාවටේ නයා විනාඩි තිහයක් ිතරමයි යන්නේ හොඳන්න දි යවල විනාඩි තිහ කියනකොට අපි ඒ ද්‍රෝණ්‍ය එක කොහේ තිබ්බත් බැට්‍රියක සීයට පාලවක් විස්සක් පෙන්න්නනකොට ආපහු සැරක් මේ ද්‍රෝණ එක හරෝගෙන අපිලංඟට ගෙන්න්න ගන්නවා වගේ කොයි දව්වත්කමක් නෙනේ ජීවිතය අවසන් දෙනුව කියලා දැනගෙන හිමිින් සරි තමන්ගේ පැත්තර මේ ජීවිතය හරෝගන්නවන්. අ්‍යහෙම තමන්ගේ පැත්තර මේ ජීවිත එකක පැත්තර දාලාතිය හරෝ ගත්තාම තමයි තමන්ට තමන්ගේ ජීවිතයේ දක්ෂයක්වෙන්න පුළුවන්කමට ලවෙන්නේ. තමන්ට තමන්ගේ ජීවිතය පාලනය කරගන්න පුළුවන්කමක් ලැබෙන. තමන්ට තමන්ගේ ජීවිතය පෙළිබඳව දැනුුවක් ඇති කරගන්න පුළුවන්කම ලැබින්. එනිසා ඒවා ක්‍රමානුකූලුව දැනගෙන ගීපිංගතෙක් ගාාවන තියෙන්න්නේ මේ වගේ බලාපොරොත්තුව කෙලවර වෙච්ච දැන් ගීපිංගතුක්ගේ ආලය පිළිබඳව සීපත් කරනවා ගීි පංගවතුන් නිතරම කැමතියි කරමාන්ත කරන්න. ත් අලුත්කරමාන්තය පට ගන්න බිස්නස් වේවා මොනහරිේවා කර්මාන්ත ඒ කර්මාන්තවල නිමාව තමයි ගී ග්‍රපතියෙක්ට තැන් ගිහිව ජීවත්වෙන කෙනෙක්ද අවසානී බව්ට පත් වෙනගෙන අවසන් යාගේ මමියමය කරන වැඩවල අවසානයේ බෞට පත් වෙන කරමාන්තවල නිම ඉ දැන් අදකාලය නම් පවදින කර්මාන්ත නිමාවට පත්වෙන්දි නැහැ හද මේවා කියන්න ප විශේෂ ග්‍රහපති කියල එකකාල ගොඩක් කුඹුරු හෙමි තියල දෙන කුඹුරුවාදිය කරන මිනිස්සු තමන්ගේ කරමාන්තය කරලා ඒ කරමාන්තවල නිමාවට පස් ඊළඟ කන්නේය වෙනක සහරකට නිකක්ගන්නවා. අන්දේ තමන්ගේ කරමාන්තේ නිමාව දක්වාම මේ මිනිස්සු කල්පනා කරටයුතු කර නම මනිස්සු ඇතර දෙබාමි රජවන්සිගේ වුුණට එය හිරවෙලා. බ්‍රාක්්මයක් වුණත් තයහිර වෙලා. ග්‍රපතයක බේලොත් එයත් හහිරලා ස්ත්‍රියක් කරගෙන බල ස්ත්‍රිය පින්වත්ම ඉස්ත්‍රේගේ බලාපොරොත්තුය තමයි පොරුෂයා කියන එක. ස්ත්‍රියගේ විචාරීම තමයි අලංකාර ස්තී ඉන්තරම අලංකාරය හොයෙන කෙනෙකේ අලංකාරයට නිතරම කැමති කියෙන එක. ස්ත්‍රියගේ අධිෂ්ටානය තමයි ස්ත්‍රියක් සාමාන්‍යින් කැමති පුතුන්ට පුත්‍රයන් අධිෂ්ටානය කරග ස්ත්‍රියයක් ඔයවුන මකි මි මට පුතෙක් ලබෙනනවටැම කෙල්ලෙක් ලබෙනවටත් වඩා කෙල්ලෙක්්ටාකමතියනවේ පුතෙක් ලැබෙනවට කැමතිීති එක තමයි ඇත්ත ත් එක් යෙනවාන අම්මලට පොඩි ගනු දෙෙනුවක් පුතා පුතාල කියන කෙනාලා අම්මලව ොදර තේරුම් ගන්නවේ අම්මලව කියවනවා පුතාලා එම ඇතින කැන දුවට කියවගන්න බෑ කියනවානෙමේ හැබැයි දුවට අම්ම කියන කෙනාව දැනන්නේ ටක් ඒතින් කියීල මට පුද්ගලක විතර දනම එකම කොයිවත් මේ එක තියෙනෙක් නෙමේ මට දැනිට තියෙනවා සමහර කම්මලගේ සෙනහස දකිද්දී දුවල්ලට අම්ම ලව දැනෙනම නැකවත් ම හරිී කියලා හිදෙනවා ඇත්තරම දුව කියන කෙනා චෝටි කාලෙදං හැදෙන විදිහත්තෙක් එයා තාත්තගේ දිහා බල්ල හැ දෙන්නේ. පුතෙක්ට බෝම ලළගඟින් අම්ම කෙනෙක් කියෝගන්න පුළුවන්කම ලැබෙනව වගේ අම්ම කෙනෙක්ට ජවිතය අසානට හයියට ඉිතරුවින්න පපුතෙක්. ඒ එව තයි ඇත්ත දුවල එතුර නොවෙන නිේ නමුත් පිදී වයිසත යන්නන්න පුතෙක්ගෙන් ලබෙන හයිය වයිතින් කියන්නත් බෑනෙ. ඉතින් කරලම ලන්න න වයි එකක්නට හැබයි ඩි පෙන්ඩ් සහර දරුණන්ුවන් පුතාලට වඩා දුව ඉතාමත්ම යහපත්ව තමන්ගේ අම්ම තාත්තගෙන බලන මේ කොහොම නමුත් ස්ත්‍රිය පුතුන් අදිිෂ්ඨාන කරගෙන ඉන්නවා. ත ස්ත්‍රී ආලය කරන්නේ තමන්ගේ ස්වාමියයට ස්ත්‍ර ආලය කරන්න තමන්ගේ ස්වාමයට ස්ත්‍රියගේ අවසානය තමයිින් ස්ත්‍රය අසානනිද බලාපොරත්තුවෙන් මේ සියලු සම්පත් බල ලැබීම ඉස්ටි අවසන් වශෙන් තමන්ට ලැබී කියර කල්පනා කරනවා අමන්ට හිතනවා තමන් ඒක පිළිබඳව වූ කටයුතුවල නිදන්තරේම නිරත වෙනවා කියනක ඒ කාන්ත සත්‍යය. හොන්නදැන් අපි කිව්වා රාජවංශකය ගැෙනකව බ්‍රාහ්මය ගැ කිව්වා ග්‍රහපයගෙනකු ස්ටිගෙනක ඉට සොරාගනයනවා. සොරාපින්වත්නී හැමතිසේම මේ හොරකම් කරන්න බලාපොරත්වන් තමයි ට හොරෙක් වුණනා කිය වැඩකුත්ද. හොෙක් එන්නේ නිතරම හොරකං කරන්නේ කොහොම දෙව කියන බලාපොරොත්වේ. හොරෙක් හොරකං කරන්නේ කොහොමද කියන බලාපොරොත්තුවෙන් ඉද්ද හොරෙක්ගේ විචාරයමවාට පත්වෙන්න පැහර ගැනීම පිළිබඳව වූ කල්පනාවරේ හොරෙක් හැමතිස්සෙම කල්පනා කරනවන්නේ මං කොහොමද පැහරගන්නේ මං කොමද පැහරගන්න පැහර ගැනීමට ප්ලෑන් කරනවේ. අන්න ඒවගේ ප්ලෑන්වල හිරවෙලා පැහැරගැනීම කියන එක විචාරය කරගෙනඉන්න ස්ොරා අදිස්්ඨානි බවට පත් කරගෙන කයිරාටිකම ස්ොරාට පැත්මක් තිය කපටිවෙනි තරමට. එ නිසා කපට වෙන්නේ කොහමද කටිවෙන්නේ කොහමද කිය කපටිකම අධිෂ්ඨානී කරගන කපටිකම කියනෙක් අවසාන කෙලවර කරගෙන ජීවත්වෙන ස්ොරුන් ආලය බවට පත් කරන්නේ හරු කැති වැඩිපුරු පේදී අන්දකාරයට කියල තිෙන බලන්නො ඒෙත් ක පටිමනි හොරු කැමති අන්දකාරයට ඒ අන්දකාරයේදී හොරකම් කරන් ලේසේදී ලයිට්ටයක් කරයම පත්ව වූනොත් සාමාන්‍යෙන් තිිකක් ස්ොරුන්ට අපහසුයි සොරුවන්ද කාරයට කැමති සොරුන්ග කෙලවර බවට පත්වෙන්නේ පරිගත් මේ අහු නොී හොරකන් කිරීමකින්ැ ස්ොරාමේ ඔක්කෝම කරන්න හු නොව නොදැක්ක සහිටීම කෙලී ලදේ නො ැන ො සොරකමට අහු නොී පාඩු ඉන්න පුළුවන්ගීම තමයි සොරගේ අවසාන බලාපොරතු බවට පත්ව පැහදිලදිම කාරණ පහකිවන් පහම කිව වෙනමවක්කතිහිදැනවේ. ලස්සන කතාවක් කියලන්න. ඒ කතාව තමයි පිඟත්නී මේ කියලපු මිනිස්සු ජාති පහම එක එක දේවල්වලට ඇලිල එකක දේවල්ට බැඳදිල එක වගකින්වල හිරවෙලාලඉන්නවා. එතකොට ික්ෂන් වහන්සේ නම ගත්තාාවම භික්ෂන් වහන්සේගේ බලාපොරොත්තුව භික්ෂන් වහසගේ විාරයීම භක්ෂ වහසගේ ධිෂ්ාන භක්‍ෂු වහසගේ ආලේ භික්ෂු වහස කෙරවර කර ෙකු තියෙන. භික්ෂන් වහසගේ බලාපොත්තුව තම ි කීකරු බව කියන එක ඉවසීම සහ කීකරු බව කියනෙ. හැබැයි ඒ කීකරු බව කියනක සත්පුරුෂ කියන ගුණත් එක්ක බැඳර තියෙන් නඕන එකක්. ඒ කීකරුකම ඉවසීම කියන එක නිවට නයාලු වෙනවා කියන එක නෙමෙයි පෙනී සිටිය ුතු තැංවලදී ධර්මය වෙනුවෙන් වේවා වෙනද දෙයක් වෙනින්වා පෙනී සිටීම නමුත් ධර්මතා වශයෙන් ක්‍රියාත්මක වෙන තමන්ට සිද්ධව සියලූම දේවල් වට ස්කන්ද වශයෙන්ෙන විපර්යාසියන් පිළිබඳව සිදුව වෙන සියලූම දේවල් ඉවසීම කියනවා ඉවසන්න ස්වභාවයට කියනවා. ඉවසල දරාගන්න ස්වභාාවයට කියවා. මහකකරු භාවය කිය ඒ තමයි භික්‍ෂුවකගේ බලාපොරත්තුව කියන. භික්ෂුවක් විචාරණ නුවන භික්ෂුවට පිග භික්ෂුවට ඇත්තට ම රිසිම භික්ෂණය පිළිබඳව කතා කරදි මේක ගැන ලොකු කතාවක් දක්ල තියනවා. භික්ෂුවට සීලි ආබරණයි කියලා තියෙනවා භික්‍ෂුවට සීලේ ආබරනණ වෙනකට භික්‍ෂුනිය ආර්රණියයක් බවට පත් භවස්තෘත බාව. එතකොට ඇැම් බලන භික්ෂුවට වනත් බහස්තෘත භාව ආභාර්ණයක් නොවීමත් නෙමයි. භික්ෂුවට වඋත් හවස්ෘත බාව කියන තම ලස්සන ආභරණය. එනිසාම භික්ෂුවක් නතරම විාරණ නුවන පිළිබඳව වූ කල්පනාවක් නුවන කියනක පින්ගත්නී භික්ෂුවට උදාරන යහපත පොඩින හැදිම කිය භික්ෂුවට උදාකරන යහපත දුවන විචාරීභ කියන පොඩින ඇති නිසා භික්ෂුවක බලාපොරත්තුවත් එවසීමයි කේකරු බවයි භික්ෂුවක් ඉවසන්නෙත්. මේ තිය නිවට නයාලු ගතීරනෙමයි තියෙන වැඩිහිටි ෞරවයෙන් දිිසයි. ඉලකට භික්ෂුවක් නුවන විචාරන්නේ සමස්ත ලංකා තරංකට යන්න නෙමෙයි ජීවිතය පිබඳව හවසට හවස ලයිටය ගහල කල්පනා කරලා තේරුම්ගන්න පුළුවන් විදිහට. මල්ටිකක් පූජා කල ම අතිත තේරුම්ගන්න පුළුවන් විදිහට සකස්වන නසක් පලිඳවා යමි තා කරන්නේ. යම් කෙනෙක් මයාාකාරෙන් භික්ෂුවක් ලෙස බලනදමි භික්ෂුවක් කියන කෙනා අර රාජ්‍ය වංශයට වඩා, බ්‍රාහ්ම වංශයට වඩා ග්‍රෝපතිවංශයට වඩා ස්ත්‍රීවංශයට වඩා කොච්චර පින්වත්න නිදහස්ත කියලා බලාපොත්තුව මොකද වසීම සහකීකරුපභාවේ. එතකොට භික්ෂුව කෙනෙක්ග විචාර්‍යෙමනුවවද නුවන. භික්ෂෝක අධිෂ්ඨානයම කල්ද බලය ගෙවල් දොරවල් වස්තු මන්ත්‍ර නෙමේ සීලය කියන එක භික්ෂුවක් තමන් අධිෂ්ඨාන කරන්නේ තමන්ගේ සීලය කියනෙ රැකගන්න විදිිය දැම අද වර්තමාන කාලය තැම් නිරාගමික මතවාද ිවිලා තියන මිසීලේ වැඩක්නේ භික්ෂුව තමන් පිබඳව තමන්ගේ වචනය පිබඳව විශවා කරන්නඕට හෙමක් නේ භික්ෂුවගේ අධිෂඨානය ස්‍රණන් වහන්සේ නමක්කගේ අි්ඨානය බවට පත්වෙන්න්න ඕන තන් හසක සලේ. තමන් රැකුණොත් තමයි තමන්ට රැකන්න පුළුවන්ගලොත් තමයි තවත් කෙනෙක්ට වඋනත් මේ මාර්ගයක් කියල දිල මේ සසරෙන් එතරකරන්න තමන්ට මඟ පාද ගන්න පුළුවන් එම නතුව නික ට තියන පලියට ෙව්වයි කියල නිවන්දක් වන්න බෑ මොකද සීලිය නිසා ඇවන චිත්ත විුද්ධියයක් චිත්තයෙන් නිසා ඇතිවෙන දිිට්ි ශදිය තිය දේශනා ගණනාවකින් වනත් විස්තර කරන්න පුළුවන් කම ලැබිලා තියෙන ීලි අධිෂ්ාන කරගෙන ජීවත්ව වෙන ික්ෂ ජීවිතය කියක හිස්වැන්නි නෑැ පින්ත් පැදි ද ම මේ කියනෙක්. එතකොට සීලි අධිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේගේ සීපත් කරලා තියෙනවා මෙන මෙහෙම කතාවක් මේ ආලයමොකක්ද භික්‍ෂුවක් ැහැමෝම රාජ්‍යවංශිකයෙක් ආලය කනවා පොළවට. බ්‍රක්්මක් ආදරය කරනවා යාගවල්ට. ගෝපතයෙක් ආදරය කරනවා කරමාන්තවලට ස්්‍රියක් ආදරය කරනවා ස්වාමියට හොරෙක් ආදරය කරන අන්කාරයට භික්ෂුව ආදරයකටුවට භික්ෂුව මොකටවත් ආදරේය. භික්‍ෂුව කොමටවත් ආලේ නැති කෙනෙක් එක තමයි කතාව. භික්‍ෂුවට ආලය කියලා විශේෂශත්ල භික්‍ෂුව පින්වත්න්නේ කිසි එකටත් ආලය කරන්න නැති මධ්‍යස්ථව ජීවත්වෙන කෙනෙක් අරක හොන්දයි මේ හොදයි අර හොඳන මේ කහොදනේ ඒ එකක් භික්‍ෂුවකට නෑ එකයි කතාව. හැදිරිද ම මේ කියෙනෙක. ක්ෂුව කෙවර කොටගෙන ඉන්නමොක්ද න්න ලන්නපිකදදි ඉවසීම කීකරුභාවය නුවන විචාරීම සීලය කෙසිවකු ාලයේ නැති බව කියන මේ ප්‍රතිපත්තිීන් පපුරණ භික්‍ෂුව කෙලවර කොටගෙන පවතින්නේ. නිර්වාණය අයි කියන එක පිගත් ප්‍රහැදදිලිවම. මේ ත්‍රපිට කටවා ඉතිහාස පුරාවට මහල බැලුවත්. මේ කියන කත්ති අධිපායි සූත්‍රයත් සමග සෙසු සියලූම සූත්‍රයන් කියවල බැලුවත් අහුවේවි. නාම රෝප ධර්මතාවයන් පමණක් ඇති මේ කුණු ලෝකයේ. නාම රූප ධර්මතාාවන් ඒ පිළිබඳව තේරුන් අරගෙන නාම ධර්මතා රපධර්මතා රූප දර්මතා ලෙස යතාවාදීවතේරුන් අරගෙන මේ සංසාර ජීවිතන් මගේ පංවත්නී. රවෙන්න මඟ පාදගෙන නිර්වාණයට යන එකම කෙනා අතමයි භික්ෂ කියන කෙන පැදිරිට ම මේ කියනෙ තැන් බලන්න ම මේටික කියනකොට මගේ පින්ග තුල්ලට මෙන මෙ හින පද මේක වට පස ජනුස්ෝනි බ්‍රාක්්යක අනනිස්වාමන ආස්චරය ආස්චර්රයක ම ධර්ම දේශන මත්‍රකා කල ගාතාව ඇයි ආශ්චරයකන මේ කතාව තුල අපට ගන්න දේවල්ටිකත් ෙන බලන්න මගේ පිගත්න ගහි ජවිතයක ගීව ජීවත වෙන මනුස්සේ කොයි පිංග තුල්ලත් ආතුරයින ආතුරයයින්නන්නේ ඕපින තුළ හලති සුසුකන් ජීවාමකිට ගාථාවක් තියනවා. මේ ගාථාව තියනවා මනුෂ්‍යය කොච්චර නම් මේ ජීවිතයට ආසාකරත් ඒ මනුෂ්‍ය ආතුරයෝ වගේ ආතුරයෝ කන්නර ඔයක් වු එෙච්චය වගේ ආතුරයෝ වගේ ජීවත්වෙන පිරිසක් මිසක් ඒ අන ගමන ඇතුළත සැපවිදින්න බැරි කොටසක් කිය හැ භික්ෂුවක් ආතුරවජීවත් වෙන්නේ භික්ෂුවක් ආතුරේසු මනුසේසු ව්‍යාරාම අනාතුරන් කියනවා. භික්ෂුවක් අනාතුරවාසය කරල සම්පත් පස්සේ ගෙවල් පස්සේ දොරවල් පස්සේ කටින පස්සේ. දුවන්නේ නැතුව එක තැනකට වෙලා නිර්වානය අබෝධ කරග ය ගමනටය. ගී පිංව තුල්ට තමට තියන වැඩ රාකාරීතයකද රජවුණාවම පංවත්ී මන්නංහිතන්නේ රජුනද පන්තරකටත් යන්න පුළුවන්කම ලැබේ මොකද තියන වැඩකන්දරාවත් එක් කෝමද ගිල්ල විදහසේ භාවනාව කරන නඩිදාහය පාලවා එහෙම කරන්න පුළුවන්ක මක්නේ. කොහොමද තියන වැඩකන්දරාවත් එක්ක එරිට සනසුරාදටත් අඩුම බනක්කාල හසක පසල් ගිල්ල බෝධි පූජාවක්තියලෙන්න්න පුළුවන්කම ලැබල ති එදාටත් විේ ගන්න හිතනවාිස එදාටත් නවතින්නේ හිතන මිසක් එදාටත් නිකම් ඉන්න හිතන මිසක් කෝ ධර්මාබෝධි කරන්න පුළුවන් පේරයටක් ඇයි මේ බොහෝග සම්පත්ගන්න බලයගන්න මේ කළමනා කරණය කරගන්න මේ රැකගන්න මේ වගේ පුංචේ ලංකාවක් ඇතුලට ගිහිල්ලා මේ ලංකාව ඇතුළෙම උනත් මගේ පංගත්න්නේී කොච්චර කාම සම්පත්වල මුලා වෙනවද ලොකූ රටක් රාජ්‍යයක් ඇදනු චක්‍රවර්ති වගේ කොච්චර මුලාවිදිර ම පිහතුළ හිළ බල මේ පුංචි දේවල්වල අපීතම අපේ රටේ ජනාධපති කෙනෙක් වෙනවකිල් අපේ රටේ ජනාධිපතිකක් කියෙක අවුරදු පහයි සීමාවෙන් මේක උපමාවක්නිකං කියයන්. අවුරදු පහක්්‍යයන්න පෙන්න්නේ තුන්සි හැේ පහක් දවස්ගාන හර ලන්න කියද කියලා තුන්සිේ ගාන හළ බැලූ හැසයි. එස දවස එස් එක්දා හහිසයයක් තී උපරිම ඔච්චන එක්දා සත්වියයක්ය යුතු පර. ඉතින් දවස් එක්දා සටසයකට එක්දා සත්සයකට තමයි මේ පොරකන්නේ වෙන ම හෝකට වත්න මේ දවස් එක්දා සත්ය මොකටඇද. අ පිටරටවල් ඉන්නවා රජවුරු ජීවිත කාලෙම රජකමතියනවා. ජීවිත කාලෙම රජකමති බත් අවසානිදි මේ සෑම සම්පත්්‍යයක්ම දාල යන්න වෙන වනම් ඔන්න භික්‍ෂූ දෙකපතයන. ේම බ්‍රක්ම ලෝක බ්‍රක්්මියෝ දැක්කවගේ නිර්මලය කල කියන බුදු දහමක් නැත්තම්. ඊළඟ කාලික දිවෙන්නේ ඉල්ම් ප්‍රක්්මලෝක නිර්මල බුදු දහමක් නැතිනනෙමේ නිර්මල දාමහෙන තලක් නැත්තම්. කරන්න පුළුවන් එකම දේතමයි පින්වත්නේ හිස ගිනිගත්ත ගින්න නිවන් උත්සාහ කරනාවගේ වේගෙන්. නත් මේ ධර්මතාවය අවබෝධ කරන සමගේ දරුවටත් මේ ධර්මතාව අවබෝධ කරද ොත්සකිරඒයි පිරිගත්න්නේ දැ අපි අපි කොච්චර රැවටීමකට පත්වෙලාද කියනවා නම් මේ රජවර ග්‍රෘෝපතිවර ස්ත්‍රිය සෝරා මේ ක්කම දුවන්නේ ලෝකයේ පස්සන පිගේ ඕකන කියන මේ ඔක්කම දුවන්නේ ලෝකයේ පස්සේ ඒක ආරය පරේෂණයක් න මේ ඒ අනාර පරේෂණය බුදුරජාණන් වහන්සේ සීපත් කරන යමෙක් ජාතිය ස්භාව කරගෙන ජාතිය ඔයාගිෙන නොවනම් ඒ අනාරයයි. යම් කිසි කෙනෙක් ජරාවස්භාවකරගෙන ජරාව හොයාගෙන නවා නම් ඒ අනාර්යයි. යම් කිසි කෙනෙක් ව්‍යාදී සභාව කරගෙන ව්‍යාදී හොයාගෙන යනවා නම් ඒ අනාර්ියයි. ආර්ය පරීක්ෂණය කරන්නේ කළ මේ ජාතිය සභාව කරගෙන ජාතිී විින පැත්තෙක දම් මේ රජවර සිටුවරු බ්‍රාහ්මය මේ කවරුත් බලට මේකොලන්ගේ කෙලවරම කත්ද තියට එක්ක කෙලවර සම්පත්වල ලැබීම එක්ක කෙළවර කරමන්තවල නිමාවීම කෙලවර හුනොවීන්ද මොක්ද මේ වලා පොරොත්තු. හැබයි භික්‍ෂුව කටතිය නවනේ ජාතිය ව්‍යාධි කරගෙනඉන්න භික්ෂුව, ජාතිය ව්‍යාදිය සභාව කරගෙනන්න භික්ෂුව කළවරද ජාතිය නැති කෙනෙක් බවට පත්වන්නන්නේ නවා අන්න එකයි. එකට ඒ එකදවසින් මෙම මේ දඩස් ගල කරන්න පුළුවන් එකක් නෙමේ පින්වතුල ක්‍රමමාලකූලව පියවරක් පියවර මොක් හො භාවනාවක් ඉගනෙන දැන්කින් කොච්චර කියලා තියනවා දැන. භාවනාවක් ඉගන ගෙන ඒ භාවනාවන් ඔස්සේ නිවැරදි කල්පනාවන් කරලා ඒ කරන කල්පනාවෙන් උපදින්න ව්‍යයාන සපිකන අවධබත් භාාවයක් එක්ක මේ ලෝක ඇත්තක ගන්දෙනු කරන්න ඒ කාන්තේම්ම පරිසරය ජීවිතය ලෝකය හැම දේම අපිට මනාව තේරුම් අරගෙන මේක විදිලන් අවස්ථාව ලැබෙන. එට අනාරිපර්ේෂන් ඉන්න ප ආ පෂණඉ කවරුහරිෙනෙ අපතුක තමන්ගින් නාතිකෙනෙක් නැතිෙන. ඥාති කෙනෙක් නැතිවනාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්න බුදුරයන්හන්සේ ධර්මය පිළිබඳව අහල නැති ධර්මය පිළිබඳව අඩුවබෝධයක්තිී නැත්තෝ සමහරක්විට කල්පනා කර කල්පනා කර කල්පනා කරලා පැරිල්ල පපුුව පැල්ල මැරල යන්නත් පුලුව. තපුුව පැල්ලමැල්ලගියොත් එහෙම ආයර මැරිිචමනු සේට පැත්තකින් කියයල දැන් අලුතෙන් මරිචිමනු සේට මොක කරහන්නන් පාන්සකූලයත් දෙන්න නොනනි මිනිස්සු කීදනෙක් සේදී විනසා ගන්නන් මම්මිය පෙේද දැක් පිටටට සේදි විනසසාගෙන මලනවේ කොච්චර පරාධයක්ක අඩුම මේ අම්මලගේ අියලගේ අක්කලවත් හිටියන. අම්මලගේ අ මෙ අම්මලගේ අක්කලගේ උපදේශටිකක්වත් තිබ්බන මේ අම්මලගේ තාත්තලගේ හරි මඟ පැෙන්වීමක් තිබ්බන. ඒ දරුවන්ට පෙර ප්‍රවුර්ජා ීතරෙන්න්න පුළුවන් ජීවිතයක් සේදී විනසාගන්න අනම කිව්වාම කොච්චට පා්‍යයක්ද බලන්න ඇයි. මේ මරණය ස්වභාවකරගෙන මරණින් බේරෙන් අන්න ඕෝනී කියනෙ දන්න නැතු ඔහේ මරණය පස්සෙදුවනවා ඒ එකයි ඔය කරන් ව්‍යාධී කියනෙක සභාවකටගෙන් ඉන්නවා කියලා දන්න නතු හ පස්සු ඇදර වගේවි්‍යාදී පස දුවනවා. අනාරරි පරේක්ෂණී න්‍යාරි පරීක්ෂණය එනේ මළගයක්ක් වෙච්ච වෙලාට ම ඉට්‍යයාගෙනාව ඒකයි මලගේ වෙච් වෙලාවට මලගේ ස්රාජගි ඒේවන් භාවිී ඒවං දම්ම ඒව අනතීතෝ කියලා මේකයි යම්සේද මගේකයත් ඒසේමයි එනිසා. අපි විසින් මේ මරනාාදී ධර්මතා ඉස්සරහදී නොන්ඩා නොදඩා පැත්තකට වී සිටීමත් ඒ කරන කල්පනාවත් ඔබට ගෙනල් දෙපින්වත්නී පොඩි පහේ අවබෝධයක් නෙවෙේ. ඒ ගෙනල්ලදන අවබෝධය හරහා නැවත නැවත මේ ලෝකයේ පිළිබඳව කලකිරීම පොදවල. නැවත නැවත මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව සැමට පැදිලි කරල දීලා. නැවත නැවත ලෝක යතාර්ථය පිබඳව ප්‍රේක් ඥායකින් ප්‍රවු ජා සුවවිඳල. බහෝ විට මේ ජීවිතයම ධර්මාබෝධියය කරගෙන මිත්‍යයා මත වල නොපැටලි පැටලෙන්නේ නැතුව සැපසාහගත සනීප ජීවිතයක් ගත කර නවස්ථාව තියලා එහෙම තියෙද්ද ආයිත් ආයිත් අර මරණ පස්සේ අනාඩි අනයකනං ඔබ කරන්නේ ආයිත් ආයිත් අර මරණ පස්සේ වැලකි වැලකී අයකෙන් මෙම වැලපි වැලපී අනේකනං ඔබ කරන්නේවයි වලකින් නැතුව අපරාධි මේ ජීවිතය කද මේ රාජ්‍යෝ ග්‍රහපති ම සූතතිරෙකිවේ කයි මේගේ ජීවිතය ජීවත්තයට පින්වතුළ ආස කරන්නෙ දාලායන්න වෙන දේවල්වට හොයන්න හටත් නැති මෙහටත් නැති දේවල් ඔවුන්ගේ කෙලවරත් කිසිම සාරත්වයක්න එක්කෙනෙක් දවියල බ්‍රහ්මෝ කලවරටගෙන නින්නවා එක්කෙනෙක් අහුනවීම කෙලවරකට ග නින්වා එක් කෙනෙක් සුගතයක් කෙලවරකටගෙන නින්නවා. භික්‍ෂුවක් ඔය කොයිවත් කෙලවර කරගන්න නැතු ඒ කාන්ති නිර්වාණී කෙලවරටග න්න. කිසිම දක ඇලෙන්ෙ නැව. ඔබ කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ගමනය හරියට මනුගමනය කරන මේ සංගරත්නය නැත්තං මේ උතුම් ස්වාමීන් වහන්සේලා කොයි තරං දේවල් මනසිං අතහැරලද කොයි තර දේවල් මනසිං බා තබලද ප්‍රෞජ්‍යාභූම එකට එන්නක මේකට වයස්බේදයක් නපින් ති සාමානෙන් පටක්ෙල වන්න පුළුවන් වයිසති භම් ප්‍රවෘජාවට පත් කරන්න පුළ අවුදු විශක්කු ප සපඳදා කරන්න පුළුවන් ඒ දහනම මහස තුනක් කුතරන අඩුමාසවලින් නූපතිච්ච ලමයෙක්න ග්බවී ැති වස්ස කියන කියෙන. අම්මගේ බඩේ නම් වයිසරගෙන පසම්පදා කරන්න පුළුවන් ස්තරම අම්බදන්නවන අවල් කාදත ප්‍රක්නට්ටුනි මේ කාලි දරු හම්ඹුණේ කියලා මතක ඇතිෙනවනම් කොහම නමුත් ගිහි ජීවිතයක බලාපොරොත්තු ගොඩ කියන්න පිගත්න්නේ සදාකල් සතුරින් ඉන්න පුළුවන් බලාපොරොත්තුනම් නෙවෙයි කියන එක කවුරු කවුරුත් විසින් තේරුම් ගන්නඕනි. එනිසා ඔය දුවන ජීවිතෙන් නතර වෙලා බලාපොරොත්තු පොදිබඳීන ජීවිතයෙන් නතරවෙලා ජීවිතය ජීවත් වෙන්න පටන්ගන්නවා නම් මේ සත්‍යයට මූුණ දේලා නිර්වාණී කෙළවර කොටගෙන ජීවත්වෙන්න. රජය බලය වෙනත් කිසිම දයක් කෙලවර කොටග ජීවත්වවෙන්න හැදුත් වෙන්න පිගත්න්නේ. ජීවිතයේ පුරාවට මුදුක් පඳලා. ජීවිතයේ පුරාවටම පීඩාවිඳලා හම්බ කරන්නත් මහන්සි වෙලා පවත්ත ගන්නත් රජකෙනෙක් වුණ හම කොයිවිලේ තමට ටෙරරිස්ක ක නෙක්නතම්. ත්‍රස්තවාදී ගාහිද කියලනි රාරක්ෂාව සපයගෙන බලඳ ුුණ දෙන් අපි නිදහසේ පාරි යනවන් ප්‍රභූ කනෙට පරයන්න බෑන් නිහස ැොපම තුල පාරයන්ර බල් වIP වහන්න දැකලා ඇති මවිවිIP කිරගෙන වෙරි ඉම්පෝටන් පර්සන්නේ විතාම වැදගත් පුෘදුගලෝ මේ ඒ විතාම වැදගත් කියන එක ඇත්තරම බයටත් කරන්න වෙලන ො කොයි විලි බෝමයක් පදීද කියල සුව කරන්න බෑ කොයි වෙඩේ ොරමැරැිරිසක් ගහහිද කියල ශුව කරන්න බෑ එනිසා කොච්චර ආරක්ෂාවන්දාගෙන රෑට නින්ද අනවත් දන්නේ ඔය සහරක් නායගැන්ටම. ඇතැම් විිටදී මේ සාමීන් වහන්සේලා විසින් ලෝකයට දේශනා කරන යථාර්ථය බුදුරජාණන් වහන්සේ ධර්මය ඇතුළෙදී. ලැබෙන තැනම්කක්්ද ලැබෙන විදිිය මොකක්ද ලැබෙන රමේද මොක්ද කිය ල්පනා කරනවාට වඩා. ලස්සනම් සිදුවීම තමයි ඒ ධර්මතාටික තේරුම් අරගෙන අපි මේ විදින සැනසිීම නිර්වාණය දෙැකීම කියෙක් පැත්තකට දාන්න. ඔබටම තේරයි ධර්මය පිළිබඳ විගෙන ගද්දි නිර්වාණය ක කියන්න මොකක්ද අපි කොම දෙකට ලංඟාවෙන්න ඕන කියලා අඩුම දැනට මේ මන් දුවන ජීතරේක තමක් රජක්නම් තම සිටුවරෙක්නම් තමන් ග්‍රහපතයක් නම් තමන් ස්්‍රයක්ක් නම් තමන් පපුරුෂෙක්නම් අපි මේ යන්නේ කොයි පැත්තටද හොයි බටද කියල කල්පනා කරගෙන නවතින්න වීර කරන්න නවතින්න වෙරෝඋපදවා ගන නවතින්න කටයතුළ ඇස්ති කර ගන්න අන්නේ නවතින්න කටයතුළ ඇස්ති කරගන්න කෙනෙක්ට පමණක් ශත්‍රමණයන් වහන්සේ නමකට වගේ ඉවසීම කීකරුකම නුවන සීලේ අධිෂ්ඨාන කරගෙන අවසාහිදි බලාපොරොත්තුවෙන ලාභබේ විදිහයට තමන්ටත් බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවනය කිරීමට අවකාශය. සලසා දෙමින් ධර්මාජිකරුණු කියන්නට අහන්නට අවකාශය සලසා දෙමින්. තමුණත් මේ දරම මේ හෙසිරෙන්වට. පිතේරනබේ අනිත්තා අයටත් මේ ැ මේ ධර්ම දේශනාව අනිත්තායට දෙනවාගේම තමුණුත් මේ තේරුම් අරගෙන් නිවසීම කීකරුකම සිල්වන්තකම බෞස්ෘත භාවය ස නිර්වාණය කෙලවරකට තමන්හම තිස්සෙම තමන්ගේ පත්තර දාල කල්පනා කරන ම මොකද කරන්නේ. ං මොදරන්නේ හො රණසතිය පිළිබඳව භාවනාවක් බනා කැව්ට පසේ අපට එන්නන්න බෑපිගන්න. අපි නොනිදා කල්පනා කරනන්නේ මගේ ජීවිත ං කොයිපැත්තරද හරවගන්නේ. මගේ ජීවිතයට මට කරන්න පුළුවන් සාධාරණයමොකක්ද. මම මම දැක් කවුද මත් කොතනද ඉන්නේ. මම හටනි දැන මැරෙනවනේද. මැරුණට පස මට සංසාර ගමනක් කැන්වෙන වනේද. අන්නේ යන සංසාර ගමනට මම මොකද කරගන්නේ. මං මේ ජීවිතය හිස්සති මැරණවද සාමින්හන්සේලා කියනවාගේ? මවිි හසේලාගේ අපි අප ජීවිත ඇැි කෙල්ති ඒ ඔබට ගන්න අපේ මේ අම්මල තාතල ද මරෙන් මැරන්න පුළන්ි අපේ තාත්තල ැරණයි ල අපි කියලා තියනවා දඩස් ගල ඇදගෙන වැටින මැරෙනවාගේ ඔබේ ජීවිතය කොතනාට කෙලවරනොත් කවදේයන සංසාරට වග කියන්නේ කව් ඔයයි දරුවයින්නත් කවුරුත්නය අත්තායි අත්තනෝ නාතෝ කෝ ඉනාතෝ පරෝසියා තමන්ට කවුරුත්ය තමන්ට තමන් විතරමයි ත විතරක්ම න්න මේ ජීවිතේ එක්තර ආකාරයකට හොඳ සනීපයි සුවයි සුම දුරයි කියල පින්වත්න කල්පනා කරගෙන තනිව ජීවත් වෙන සිංහ එක් වගේවුව තනිව ජීවත් වෙන සිංහෙක් වගේ ධර්ම මාර්ග පෝරණය කරගන්න උත්සාහ කරන්න ඕනි එහෙම නැතුව කිසි සේපම වැඩක්නේ රජවුනත් වැඩක්නේ පේෙනවාවනි බ්‍රක්්මය එක් වුනත් වැඩක්න ස්ත්‍රියක් වුණත් වැක් නෑ හොරෙක් වුනත් වැඩක් නැපිින් වන්නේී. ගීගෙදර පිරිමි දරුවෙක් නැත්තන් ගෘහපතියෙක් වුණනත් වැඩක්නෑ. මේ කරුණු පහෙම්ම කරගන්න පුළුවන් කවරාකාරයේ දෙයක්ද කියෙනෙක තේරුම් අරගෙන. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වීම තුළ. බුදු කෙනෙක්ෙ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන පැයගානක... ඉතිරිඇත් එක්ක ඒකත් එක් එකතු වෙන්න දවස්ගානකීඉතිරිය ඒකත් එෙක් ඉතුරුවෙන අවුරුදුගානකීඉතිරිය. කවධහරි දවසක ඔබට මේ සංසාර ජීවිතය කෙළවර කරගෙන මේ සසර ජීවිතයේ ස්වභාවය වටහාගෙන මේ බුදු පසේබුදු මහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ ශාන්ති පද ලක්ෂණ සංඛ්‍යාතු මා මහා නිර්වාණීින් සැනසෙන්නට මේ කුසල් ඔබට ඒ කාන්ති හේතුවක් වේවා. එක අන්ත පාරමිතාවක් වේවා ක කවරු ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ප්‍රගන්ධී අද දවසම තුම් තරම දේශනා ඇතුදි මට උූමනාවනිය කියන මගේ සාරංශයක් විිහර කියන්නම්. ගිහි ජීතයක කොනොයි තරතර මහිටත් එගුලන්ගේ බපොත් එගුලන්ගේ කෙැවර ගොලු හිත පතන දේල් හරිම ග්‍රාමයයි හරිම ෞකිකයි වෙලෝකට සීමවෙලා මේක රාමුවක් ඇතුළි පවතින දේව. මේ රාමුවයිෙන් පිටට පැනගන්න මේ රාමුවෙන් පිට පැනගෙන නිර්වාණය කළලවරටෙනට රාජ්‍යම්පත් සිටුවට සැපත් නෙමේ බ්‍රක්්ම සම්පද්දිවිය ලෝක සම්පත් නෙමේ. ස්ත්‍රීපුරුෂ භාවයන් නෙමේ අවුනව හොරක් ලකරගේක් හල ජීවත්වෙන්න්න කොහොම දෙ කියලා නෙමේ බේ භාාවම කියනවන. භික්‍ෂුවක් බවට පත්වෙලා සීලේ අධදිිෂඨාන කරගෙන කීකරුකම් ඉවසීම බලාපොරොත්තුව බවට පත් කරගෙන. අවසානමක තමයි වඩාම් වටින්නේ නිර්වාණය කෙලවර කටගෙන කිසිම දේකට නොවැලි ඔන්නවොකයි භික්ෂෝය කතාව. කිසිම දේකට නොවැලි නිර්වාණය කියනක සාක්ෂාත කරන ොහමද කියනෙ පිළිබඳවයි. දක් පි තු ට න නි ික් ක් 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 ම ක් පංග තු තම තමට ැන ේර මටම ම මන්ගේ මටම ේර රග ත් රන්න න දෙවියන්ට පින්ගහන ෝදැන් කරවින් ධර්ම දේශන වසන් කරමු ආකා සටටාච්ච බුම්මට්හා දේවානාගා පහිද්දිකා පු්ඥන් තං අනු මෝදිත්වා ചරర කන්තුुසාසනం ආකා ස්టಚබുම්මට්ట දේවානාග මහිද್දිിකා පഞන් தങු ෝതതවා ചරంరකන්තුु දේశන ආකා සటచබുමට්ట දේවානාග මහිද්ധിකා පഞන් தങු ෝതതවා ചරంర කන්තුु මంಪරಂತ